වැඩපිළිවෙල වල් තියෙන්නේ. ස්වාමීන් වහන්සේ සමුදය කියන්නේ තරහාවක් ආවම නිරෝධ කිරීමද? නෑ. වචන දෙකක්. සං උදය. සමුදය කියන වචනේ ඒකාබද්ධ කරලා තියෙන වචන දෙකක් සං උදය. සං කියන්නේ රාගයක් අලුතෙන් අනුරාගයක් හැටියට උපදිනවා නම් ඒකත් සමුදය. ද්වේෂයක් අලුතෙන් හිතේ උපදිනවා නම් වර්තමාන මොහොතේ ඒකත් සමුදය. මෝහයක් අලුතෙන් වර්තමාන මොහොතේ හිතේ උපදිනවා නම් ඒකත් සමුදය. එතකොට මේ සමුදය කියන වචනේ අලුතෙන් නොතිබූ රාගයක් ද්වේෂයක් මෝහයක් අලුතෙන් අනුරාගයක් ද්වේෂයක් මෝහයක් හැටියට උපදිනවා. ඒකයි සං උදය වෙනවා කියන්නේ. දැන් මේ සං උපදින්නේ කොහොමද? සං උපදින හේතුවක් බුදුහාමුදුරුවෝ කිව්වා. හේතුම් පටිච්ච සම්භූතං. හේතු දැන් හේතුවක් නැතුව සමුදය උපදින්නේ නැහැ. බුදුහාමුදුරුවෝ කිව්වා තේසං හේතු. හේතු තුනයි තියෙන්නේ. මොකද්ද හේතු තුන? ප්‍රිය දේට ඇලීම රාගය හේතුවකි, අප්‍රිය දේට ගැටීම ගැටීම හේතුවකි, ප්‍රියාප්‍රිය අතර මැනීම මෝහය හේතුවකි, මානය හේතුව. ඔය තුනේ හේතු. තේසං හේතුන් තථාගතෝවා තේසංච නිරෝධෝ එවං වාදී මහා සමනෝ. ඒ බුදු අර වස්සජී හාමුදුරුවන්ට මේ සරියුත් හාමුදුරුව ඉස්සර හිටියේ පරිබ්‍රාජකයෙක් හැටියට. ඒ පරිබ්‍රාජකයා අස්සජී හාමුදුරුවන්ට හම්බුණා. අස්සජී හාමුදුරුව දැන් අරහත්ත්වයට පත් වෙලා අස්සජී හාමුදුරුව තනි අර බුදු හාමුදුරුව කිව්වන්නේ සැටනමටම තනි මග යන්න කියලා. මේ යනකොට අස්සජී හාමුදුරුවන්ට මෙන්න මේ අර පරිබ්‍රාජකය හම්බුණා. උපතිස්ස උපතිස්ස කියන පරිබ්‍රාජකය හම්බුණා. ඒ උපතිස්ස පරිබ්‍රාජකයා අස්සජී හාමුදුරුවන් අරහතුන් වහන්සේව දැක්කාම කිව්වා, ඔබගේ මේ ඉරියව් බොහොම පැහැපත්, ඔබගේ ගුරුතුමා ගුරුන් වහන්සේ කවුද, ඔබගේ ගුරුවරයා කවුද කියලා. ඔබ ධර්ම ඔබ ඒ ගුරුවරයා දේශනා කරන ධර්මය මොකද්ද කියලා ඇහුවා. ඒ ගමන අස්සජී හාමුදුරුවෝ මේ උපතිස්ස පරිබ්‍රාජකයාට කිව්වා, අන්නර කතාව තේසං හේතුන් තථාගතෝ ආහ තේසංචයෝ නිරෝධෝ ඒවං වාදී මහා සමනෝ කියලා කිව්වා. ඒ මහා ශ්‍රමණයන් වහන්සේගේ වාදය මෙන්න මේකයි. මේ තේසං හේතුන් මේ හේතු තුන තේරුම් අරගෙන සංඋපදින තේසංචයෝ නිරෝධෝ මේ සං නිරෝධක සමුදය නිරෝධ කිරීමයි ඒ මහා ශ්‍රමණයන් වහන්සේ අපිට කියාගෙන එච්චරයි. එතකොට තියෙන්නේ මේ සමුදය නිරෝධයමයි එතන. ඔය ගාථා පල් අරගෙන ඔය සමහර හාමුදුරුවෝ රූපවාහිනිවල නොයෙකුත් අපබ්‍රංශ කියනවා, නොයෙක් බහුභූත කතා කියනවා. ඔය සං ගැන සමුදය නිරෝධය ගැන දන්නේ නැහැ. ගෞරවනීය අරහතුන් වහන්සේගේ